ඒමි කිය දවසිද ගලගෙදර රසාාවයට ගෙනාපු එක සැකකාරෙක් නීතිීජවරියෙක් බව පෙරලගෙන අම්ම කක්පුු සපාකාපපු සිද්ධක් මේ වෙනකොට අධිකරණයෙන් වාර්තාාවෙනවා. මේ සිද්ධ සිද්ධ වෙන්නේ දළගෙදර දිසා අධිකරණින්. ගළවිතර දිසා අධිකරණත් එවගේ මහස්ත්‍රත් අධිකරණයක් පිහිට ලතියන්නේ සමාන්තරව. ඒනිසා අදාන සැකකරු විශාාවයට ගැනල් ලත්තියෙන්නේ දංජ ලගත්තබෑගෙනී මේ වාර්දකට ඕු නමින්. දළදර කළවාන පදේශයේ පාජන්ති ලාලිත් සඳරුවන් මේ ලි සඳරුවන් කියන පුද්ගලයා මීට පෙරත් දංග සිද්ධි සම්බන්ධයෙන් නිරන්තරේම පොලිස්සිය අත්තරංගොට පත්වෙච්ච පුද්ගලෙක්.වගේම ප්‍රදේශයේ කාම්තාවන්ට හිරිහැරය කරනය කියන චෝදනාමත මොහු බොහෝ වෙලාවට සමාජයේ විරෝධයට පත්වෙච්ච කැෙනෙ. අදනල පුද්ගලය උසාබේයට ඉදිරිපාත් කරලා විනිසුරු වරයා ඔහුව පුන්රෘත්තාපනය සඳහායොමු කර එම යොමු කරලා ොිස් බාරය තියබ්බා ඔව ඒ අ දාලා ආයතනයට යොමු කරන්න. ඒම තිය දදිියක්තා නීතිඥවරියෙක් තමන්ගේ නඩුකටු ුත්තක් සඳහා අධකරණය වෙස ඉදිරිපත් වුණ. අන්න ඒ වෙලාවේ නඩුව සඳහා ඒ කෝඩුවේ හිටපු සැකකාර එලියට ගන්නකොටම අදාහළ පුද්ගලයා මේ කැනෙවි චෝදනා ලැබලතින්න ලනිත් සදරුවන් කියන පුද්ගලයා කුඩුවෙන් එලියට පැන්න. පැනලා. ක පාරිටම කවරත් බලාපරොත්තු නවනවස්ථාවකිේ දුවගෙන ඇවිල්ලා නීතිඥවරිය, බෙල්ලබදාගෙන සිපගන්න ටපටන්ගත්තා. මේක ඉතාම්ම දරුණ විදියට සිද්ධවෙලා තියෙනවා, කෝමිටත් නීතිජ්ඥවරිය බිම පැරලගත්තර පස්සේ, අදාන පුද්ගලයා නීතිවිඤ්ඥවරියගේ ගෙලත් පපුුවත් සපාකාල තියෙනවා. මේ සිද්ිය බේරන්න පො එතනහිටපු පොලිස් නිලධාරින් වගේම, අන්දිනාගා නිල්ධාරණුත් නීති්ඥවරු බොහෝදනෙ කඋත්සාහ කරල තියෙනවා. හැබැයි දනට වාර්තාාවලා තියන පරිදි සමහර නීති්ඥවරු මේ අදාල සිද්ධිය සමධප්කට පත්කරනුවට වඩා ඒකෙන් රසමිලින්නට උත්සාහ කරලත් තියෙනවා. ඒ ප්‍රතිඵලයක් විදියට අදාල සැකරුගේ නීතිඥමටිය ගානයෙන් බේරගන්න සෑහැන වෙලාවක් ගත වෙලා තියෙනවා. කොහොමතත් සැකකරවා අදාල. ඉති නමරියගෙන් වෙන්කරාට පස්සේ වහම ඇය දැළගෙදර රෝහලබෙත ගෙනහින්තියෙනවා ප්‍රතිකාර සඳහා. මේ වෙනකට එලිවෙලා තියන පරිදි ඇගේ පපුුව ප්‍රදේශයේ දක් පරවල් කිහිපයක්සාහ සීරිම්තුවාලත් බෙල්ලෙ සීරිම්තුවාලත් තිබෙනවා. කොහොමේතත් මෙ වෙනකොට අදාළ සැකකරු නැමතවතාවක් බන්ධනාගාරයට පත් වනාා. එ වෙලාවේ විනිසුරුුවරයා ඔහො කූඩුවට දාලා තත්වේ සමතයකට පත්වනාට පස්සේ නැමත වතාවක් අදාළ සැකකරු ආරක්ෂිත පීවර අරගැනීමෙන් පස්සේ අධිකරණයට හැඳවලා තමන් මේවිජයට හැසරීමෙන් සිද්ධ වනේ අධිකරණයට අපහසයක් ඒ සම්බන්ධෙන් තමන්ට යමක් කියන්න තියෙනවාද කියන කාරණය විමසුව. අන්නේ වෙෙලාවේ ඕප ප්‍රකාශකර සිටිය, තමන් නිරන්තරෙම දළගෙදර රසාාවයට එනකොට මේ නීතිඥ තුමියත් නිරන්තරය මුස්සාාවයට එනවා ඒ නීතින තුමිය දකිෙන හැමවාරයකම තමන්ගේ ආසාබන්. දරගන්න බැරි තැනකට පත්තුුනයි කියන කාරණේ. ඕකකිේ තමන්ටඒ ආසාාව දරාගන්න බැරිකමනිසා තමන් නිරාත්තරයෙන්ම අසරන ගත්වයකට පත්තුු නයි කියනක් කාරණි. වගේම හොකකිව්වා නීගෙන්්ඥ මරිය අම්ම කුක්ව එලියට දාාගන එන්නේ. මේ මිරිකන්න මේ ගිරි මිරිකන්න වගේ කියල වගේ තමයි තියෙන්නේ. මේ නිසා තමන්ට මේක දරාගන්නම බැරිදවසක තමයි, මේ විජයට එල්ලියට පැනලා සපාකෑබේ කියන සිද්ධිය. මේ වෙලාවේ. අඩුකාර්තුමා ඒ තමන්ගේ ආසනයම ඉඩගැෙන මේ අදාළ පුද්ගලයාාව නැමතවතාවක් පුුණරෘත්තාපානයට ඇවීම තහන නවත් කලා ඔවව රක්ෂිත බන්ධනාගාරගත කරා මිනිසුරතුමා ඉදිරයේ නීතිඥ වරියකට අතවරකිරීම සම්බන්ධයෙන් නඩුයි භාග ආරම්භ කරන්න. ඕහ මේ වෙනකොට විසි පස්වෙන් දදක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරතිබෙනවා. කොහමේතත් මේ සිීද්තිිය සම්බන්ධයෙන් මෙතන හිටබ තවත් පිරිසක් අපූරු කතාවක්කිව්වා. සමහර නීතිීඥ්ඥවරු නිරන්තරයෙන්ම කියන කතාවක් තමයි මේ නීතිීඥ්ඥවරිය බොහෝවෙලාබට එන්නේ මේ සැකකාරය හපාකෑ විතරක්නෙේ සමහර නීතිීඥොරු හිතං උදේ හවසමයාගේ අම්ම කුක්කු හපාගනවයි කියෙන කතාවක්. මිට ු නි කනු ගාටිං ක්්‍ය කියන් සිදධ වෙනවා කලු කෝඩ්ඩා ගත්තු බහුතරයක් එවුන් සත්වශයම ලෝස් ලන්නෙමයි මූග ාග පාස් කරලා, සේස්ථාතිිකන්නේ දියුරුන්දීල ආමට සමහර එවුන්ට නීති ශේස්ත්‍රයේ සම්බන්ධයෙන් තියෙන්නේ බොහොම පොඩිදැනුමක්, වර්ධ පිළිගන්නවා ස්වාමීණි කියල කියියක් කරුහයාගන්න ඇරුණහම නඩුවක් ඇතුළට කඩා බැහැලා ඒගේ කරුණු විග්‍රහ කරලා තමන්ගේ සේවාදායකෑ වනුවේ යහපතක් කලෑකයා ඉන්නේ පොහොමට්ටික දෙනයි. අකමැතුන පිළිගයතුයතු කාරණයක් තමයි. අපේ රටේ ඉන්න බහුතරයක් නීතිී්ඥවරයන්. ත්ව ගත් ො ල න වනගනි කාවන් මංක්‍යය දකීමේ මොකද අප ඔබ හවල බලන්න කි සි හ යක ඉන්න ද අවරුදු හැට ැත් ෑ පෙන නී ී නවරය. ඉන්න ක්කම හටෙද ැත්තාම් විස්සය විසි පහේ කෑලි. ඒකට හේතු වත්තමයි හැට හැත්තෑ පයින පොට තමයි සාමානය නී තිීඥවරු. නතම් පිරිමි කට්ටේ ගම භක්ෂ පුදගල බැවට අධැකම් සයිත පුද්ගල බවට පාත්වන්නේ. හැබැයි අර අනික් කට්ටිය එන්නේ ෆයිල් උත්සගන මහයකා පාත්සේ සයර්සර් කියය එමන තහර බැල්ලි පස් බල්ල පස් යන තම් බැල්ලි පැස්සයන ල්ලො ලක්වාගේ තමයි එන්නේ. මුට නීතිීච රයෙක් දෙන ාන දවස තමන්ගේ ඇටැදුන්ටිකඇඳලා හරියට බස්සගේ එන්න වත්මදි. එනිසා බොහෝ දෙනෙක්. නීීනවරයන්ගේ අනියම් බිරිය බවට පත්තුලාා තමයි අව සන්වෙන්නේ. මේක නීතිිපති දෙපාර්ථමේන්තුවයිදලා බහුතරයක් උසාවලට සාධාර්ණී කරණය වෙලා තියෙනවා. මේක මම අදය කියන කතාවක් නෙමයි, මීට අවරුදු දොළහකට ස්සරලා මම මේ කතාව මේ විදිටමෑ ලංකාවෙේ පත්තර කීපේකට කිව්වා. එව පලවුණ ඉන් පස්සේ විශාල ප්‍රශ්නමතු වා. කොමිතත් මිට්වරුුණි මෙසක කාරයක් කරලා තියනදේ වැරදිී. මොකද අම්ම කුක් වෙලියදාගෙන ආත්. ඒක දහා ලාාගන පාලනය වෙන්න උට පුළුව අන්කමතිබිය යුතුව වෙනවා. හැබැයි මිනිස්සුන්ගේෙන් ඊල වෙනය පලාපොරොත්වන නීති ඥවයනුත් මීට වඩා සදාචාත්නගල ලෙස හැසරීතුද කියන කාරණය අපට අපෙන් අහන්නට සිද්ධවෙනවා. කොහොමේතාත් සමස්යම විනාශකරාගේ කාලෙක. එම නත්තල් ලබ්ට හැකගවම ලබ හිටිය පනුවට මකද නේ හක ුද්ධිමත් ප්‍රශ්යක් නෙේ. ਲ ක්‍රමੇ රන්න ුවන් ਦ න ന ੇਸ ਾ खांड ਤ කර ੀਾ साਮ ਨ ਮ जाය.